ගෞරවනීය අගමැතිනි මාග්‍රට් තැචර් මහත්මිය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීම අමතා පවත්වන දේශනය ඔබ වෙත ගෙනීම සඳහා මෙම සජීවී විකාශනය ආරම්භ කරමු. ගුවන් විදුලිය තුළින් ලාංකේය ශ්‍රාවක ප්‍රජාවත්, රූපවාහිනිය තුළින් මෙරට ප්‍රේක්ෂක ජනතාවත් ආමන්ත්‍රණය කරමින් කිසිදා නොමියෙන වචන මතක සටහන් කළ ඇය නමින් සුමනානි ලම්පිටියයි. වර්ෂ 1962 ජූලි පළවනදා ඇය ගුවන් විදුලියට එක් වූයේ සහාය නිවේදිකාවක ලෙසයි. වෙළඳ සේවයේ සම්බන්ධතා මැදිරි නිවේදිකාවක ලෙස ගුවන් විදුලියෙන් මුලින්ම හඬාවැදි කළ ඇය ස්ථිර නිවේදිකාවක් ලෙසින් ගුවන් විදුලිය තුළ පසුකාලීනව ස්ථාවර වුණා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වූ ඇය නිවේදන කටයුතු කළ පිබිදෙන ගායක පරපුර, ෆොරෙන්ස් වාසනාහත, ඕවල්ටීන් පැනපොඩි සහ රේඩියෝ සංගරාව එකල වඩා ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහන් වූ බව රහසක් නොවේ. නිවේදිකාවක මෙන්ම ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක ලෙසද තම මధుර හඬින් ලාංකේය ශ්‍රාවකත්වයේ සනහාලු ඇය ජාතික ගුවන් විදුලියේ දක්ෂ ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක ලෙසද අමරණීය මතකයන් සනිටුහන් කළ ප්‍රතිභාපූර්ණ මාධ්‍යවේදිනියක්. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස රූපවාහිනී වංශ කතාව අලුත් කළ ඇය මෙරට රූපවාහිනියේද පුරාවෘතයක්. ලාංකේය රූපවාහිනී ඉතිහාසයේ පළමු ස්ථිර වැඩසටහන් නිෂ්පාදිකාව ලෙසින්ද සම්භාවනාවට පාත්‍රවන සුමනා නෙල්ලම්පිටිය හඬින් මෙන්ම රුවින්ද සැමසිත් පුබුදුවාලන ප්‍රසන්න සිනහවකින් සෑම විටම සැරසී සිටි සුන්දර චරිතයක් ලෙසයි කා අතරත් ජනප්‍රිය වුණේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උම් අල්ක්වෙන් ප්‍රාන්තයේ ප්‍රථම සිංහල ගුවන් විදුලි නාලිකාවේ ශ්‍රී ලාංකේය නිවේදිකාව ලෙසින්ද පුරා වසර පහක් තිස්සේ ඇය සිදු කළ මෙහෙවර අසම සමයි. සේවා සම්මානිත ප්‍රවීණ නිවේදිකා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුමනා නෙල්ලම්පිටිය අද සිය දිවිසැරිය නිමා කළා. අභව ප්‍රාප්ත වන විට ඇය 80 වන වියෙහි පසු වුණා. පිරිමසාලිය නොහැකි හිස්තැනක් ශේෂ කරමින් අප අතරින් සමුගත් හරවත් සහ ප්‍රබුද්ධ වාග්විලාසයෙන් ජන මනස පුබුදුවාලු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුමනා නෙල්ලම්පිටියගේ අභාවය පිළිබඳ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ බලවත් සංවේගය. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.